කිව්වම අපි හැම වෙලාවෙම හිතන්නේ අපිට චිකන් එකතු කරගන්න ඕනෙමද කියලා. ඉතින් මම දැන් ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ මෂ්රූම්ස් එකතු කරගෙන කොහොමද අපි මෂ්රූම් බිරියානි එකක් හදන්නේ කියලා. අපි බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. මෙඩෝලි විශේෂ වාසියක් මේ විශේෂ මිල අඩු කිරීම සීමිත කාලයකට පමණයි. අපිට ඉස්සලාම අවශ්‍ය වෙනවා මෂ්රූම්ස් ග්‍රෑම් 200ක්. ඉතින් අපිට කැමති මෂ්රූම් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම පාවිච්චි කරන්නේ බටන් මෂ්රූම්ස්. අපි ඉස්සලාම බටන් මෂ්රූම් එක මේ විදිහට ස්ලයිස් කරගන්න ඕනේ. අපි සාමාන්‍ය මෂ්රූම්ස් වෙළඳ පොලේ ලේසියෙන්ම හොයාගන්න තියෙන මෂ්රූම්ස් අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් බටන් මෂ්රූම්ස් උනත් ප්‍රශ්නයක් නැහැ. කොහොමද අපිට මේ විදිහට පොඩියට කපා ගත්තොත් තමයි අපිට මේ ෆ්ලේවර් එක හොඳට අරගන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි ස්ලයිස් කරගන්නවා මෂ්රූම්ස් ටික. මෂ්රූම්ස් ටික අපි මේ විදිහට ස්ලයිස් කරගන්න ඕනේ. අවමිරිස් කරල් පහක් අපි මේ විදිහට දෙකට මැදින් පලා ගන්න ඕනේ. අපිට අවශ්‍ය වෙන ලුණු ගෙඩියක් ඉඟුරු සුදු ලුණු ඉඟුරු කෑලි දෙකක් සුදු ලුණු බික් පහක් මේ විදිහට අපි තලා ගන්න ඕනේ. ඉඟුරු සුදු ලුණු මේ විදිහට අපි තලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි pan එකක් ලිපේ තියලා ලිප පත්තු කරලා අපි ඒකට එකතු කර ගන්න ඕනේ තෙල් මේස හැඳි තුනක් තෙල් ටික රත් වුණාම අපි ඉස්සලාම ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්න. කරපිංචා කරාමුණ ඇටි කපාගත් ලුණු කපාගත් අවමිරිස් එකතු කරගෙන බැද ගන්න ඕනේ. ඒ ටික තරමක් බැඳීගෙන එනකොට අපි කපාගත් මෂ්රූම්ස් ටික එකතු කරගන්න. තක්කාලි ගෙඩි දෙක තක්කාලි ටිකත් මේකටම එකතු කරගන්න. කහ කුඩු තේ හැඳි කාලා ලුණු කුඩු තේ හැන්දක් එකතු කරලා අපිට කලවම් කරගන්න ඕනේ. මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරගෙන අපි මේක හොඳට කලවම් කරගන්න ඕන. හාල් හොඳට හොදලා වතුර පෙරෙන්න තියලා කෝප දෙකක් මේ සේරම අපි හොඳට මේ විදිහට බැද ගන්න අවශ්‍යයි. මේ විදිහට අපි හොඳට කලවම් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකට එකතු කරගන්න වතුර පොල් කිරි කෝප භාගයක් ඊට පස්සේ අපි අඩුපාඩුවට වතුර එකතු කරගෙන බත් එක හදා ගන්න ඕනේ.
බත් එක කුක් වුණාම අපේ බිරියානි එකත් ලෑස්තියි. බත් එක මේ විදිහට කුක් වුණාට පස්සේ අපිට කලවම් කරලා ලිප් ඔෆ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මෂ්රූම්ස් එකතු කරගෙන රසවත් බත් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මස් මාළු නැතුව අපිට බිරියානි එකක් ලේසියෙන්ම මේ වගේ බත් එකක් හදාගන්න පුළුවන්. අපිට කැමති නම් මේක තව ලස්සන කරන්න ඒ වගේම රසවත් කරන්න අපිට කජු ප්ලම්ස් එකතු කරන්න පුළුවන්. ඒ මුකුත් නැතත් මේකේ මෂ්රූම්ස් තියෙන නිසා ඉතාම රසයි. සිංගානිෂින් වලට අපිට පුළුවන් පාස්ලි කොලයක් එකතු කරගෙන. ඉතින් මේ වගේ රසවත් මෂ්රූම් බිරියානි එකක් ඕගලන්ටත් ගෙදරදිම හදලා රස බලන්න පුළුවන්.